සුබ දවසක් වේවා ආදරම්මේ තාත්තේ පුතේ දුවේ. මේ දවස්වල අපි කතා බහ කරමින් ඉන්නේ ඔබේ ගමේ දෙව්මැදුර ගොඩනගනකොට නටබුන් වෙලා තිබෙනව දෙව්මැදුර ගොඩනගනකොට දෙවියන් වහන්සේ ඔබට මොනවද කරන්නට යන්නේ කියන එකයි. එහෙනම් අම්මේ තාත්තේ පුතේ දුවේ ස්වාමින් වහන්සේ තුල මෙන්න දැන් පටන් ගන්නවා මේගොල්ලෝ මොනවද කියන්නේ සියලු දෙනාගේද සිද්දිරිගැන් නුස්සේක. තමන්ගේ සියලු බලති දෙවි සමිඳාන වහන්සේගේම මාලිගාව ගොඩනැගීමට ඔහු පටන් ගත්තා. දැන් මොනවද සිත ධෛර්යය කරා ජීවිත ශක්තිමත් කරා දැන් පටන් ගත්තා මේගොල්ලෝ මොනවා කරන්නද දෙව්මැදුර ගොඩනගන්න. ඒතර දෙව්මැදුර ගොඩනගන්න පටන් ගත්තම තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අධෛර්යයටපත් වෙනවා. කෝ අපිට මිනිස්සුන්ගේ සහයෝගය කෝ මේ දෙවියෝ දුන්න පොරොන්දුව. ඒ විදිහට රත්රන් අම්මේ තාත්තේ පුතේ දුවේ කරගෙන යනකොට සමහර වෙලාවට කලකිරෙනවා. හැබැයි පල්ලියක් ගොඩනගපු පියතුමෙක්ගෙන් අහලා බලන්න පටන් ගන්නකන් තියෙන චකිතය පටන් ගන්නකන් තියෙන බය තිබුණත් මේ මොහොතේ පටන් ගත්තට පස්සේ ඒ කිසිම දෙයක් නෑ. මට අද වගේ මතකයි සුපුවත් අන්නට ඇවිල්ලා සුපුවත් අන්න කියලා එකක් නිර්මාණය කරන්න ඕනයි කියලා දැනෙනකොට මගේ අතේ තිබුණේ රුපියල් 5000යිනේ අම්මේ තාත්තේ පුතේ දුවේ පර්චස් 32යිනේ තිබුණේ. අද මේ හැම දෙයක්ම නිර්මාණය වුණානේ. ඒ නිසා ණයත් නැහැ, කිසිම ප්‍රශ්නයකුත් නැහැ. අනිත් පල්ලිවලට උදව් කරගෙන, පාසල් වලට උදව් කරගෙන, ස්පිතාලට උදව් කරගෙන හැම දෙයක්ම ළමයින්ට උගන්වගෙන ඉස්කෝලෙන් ළමයින් හැම දෙයක්ම කරගෙන යන්න පුළුවන් කමක් ඇති වුණානේ. ඒ නිසා මේ ගොඩ නගන්න තමයි අමාරු. හැබැයි ගොඩ නගන්න පටන් ගත්තොත් කාර්යම් මේ තාත්තේ පුතේ දුවේ එතනින් ඔබට ස්වාමින් වහන්සේ හැම දෙයක්ම කරනවා. මේ විදියට කරනවා. මොනවද කරන්නට යන්නේ? ධෛර්යවත් වන්න සියලු බලති සමිඳානන් වහන්සේ මෙසේ වදාරනසේක. අහෝ උත්තම පූජක ජොෂුවා, ධෛර්යවත් වන්න දේශයේ සියලු වැසියනි, ධෛර්යවත් වන්න වැඩපටන් ගන්න, මම නුඹලා සමග සිටිමි. දැන් ධෛර්යවත් වෙන්න කියලා මොනවටද කියන්නේ? I am going to be with you. ඒ නිසා මම ඔබ සමග සිටිනොයි කියලා කියනවා. ඒ නිසා බය වෙන්න එපා. ඔබේ දෙව්මැදුර ගොඩනගන්න ඔබ බය වෙන්න එපා. මොකද ඔබ නෙමෙයි ගොඩනගන්නට යන්නේ. ඔබත් එක්ක දෙවියන් වහන්සේගේ හස්සේ තියෙන්නට යනවා. උන්වහන්සේගේ ශක්තිය තියෙන්නට යනවා. උන්වහන්සේගේ මාවත් එලිපෙහෙලි වෙන්නට යනවා. උන්වහන්සේ බොහෝ ප්‍රතිහාර කරන්නට යනවා. මොනවද කියන්නේ? නුඹලා මිස්රයෙන් පිට වී ආකල මම නුඹලා සමග නිරන්තරයෙන් සිටින බවට පොරොන්දු දුන් ප්‍රකාර මාගේ ආත්මානුභාවය තවමත් නුඹලා සමගය. එනිසා දෙව්මැදුර ගොඩ නගනකොට ස්වාමින් වහන්සේගේ ආත්මානුභාවය ඔබ කෙරෙහි ලැබෙනවා. උන්වහන්සේගේ ආත්මය මේ මොහොතේදී ඔබේ ජීවිතයට බලයක් දෙනවා, ශක්තියක් දෙනවා. එහෙනස රත්න අම්මේ තාත්තේ පුතේ දුවේ ඒ ආත්මානුභාවයෙන් වසා ගන්නකොට තමයි දේව මාතාවන්ට ජේස්වාමීන් වහන්සේගේ උපත දැනෙන්න පටන් ගත්තේ, සිදු වුණේ. එහෙනස අල්තාරයේ මත පියතුමන්ලා එසේ ස්වාමීන් ඔබ සැබවින්ම සවිසුද්ධිය සියලු සවිසුද්ධතාවේ උල්පත වහන්සේ ඔබගේ ආත්මයන්ගේ අනුභවයෙන් මේ පඳුරු පරිශුද්ධවත් කළ මැනව කියලා ආරාධනා කරනකොට තමයි මේ මොහොතේ මේ ජේසුගේ ශරීරයේ හා රුධිරයේ බවට පත් වෙන්නේ. ඉතින් අම්මේ තාත්තේ පුතේ දුවේ බලන්න, එහෙනම් ඔබේ ජීවිතයටත් මේ ස්වාමීන් වහන්සේ මොනවද කරන්නට යන්නේ? ආත්මානුභාවය දෙන්නට යනවා. ආත්මානුභාවය දීලා මොනවද කරන්නට යන්නේ? උන්වහන්සේ මේ විදියට කරන්නට යනවා. ඒ නිසා බිය නොවන්න. එන්ස සියලු බලති සම්මිදානන් වහන්සේ මෙසේ වදාරනසේක. නොබෝ කලකින් මම අහස හා පොළොවත් මුහුද සහ ගොඩබිමත් සොලවන්නෙමි. සියලු ජාතීන්ද සොලවන්නෙමි. ඔවුන්ගේ වස්සුව මෙහි ගලා එන්නේය. දැන් බලන්න මේ තාත්තේ පුතේ දුවේ මොනවද කියන්නේ? අහසේ කවුළු විවර කරන්නට යනවා, පොළව විවෘත කරන්නට යනවා, හැම තැනකින්ම ජනතාව උන්වහන්සේ අවදි කරන්නට යනවා. අවදි කරලා ලෝකේ හැම තැනම ඉඳලා උන්වහන්සේ ඒ අවශ්‍ය කරන්නා වූ මිලමුදල්, අවශ්‍ය කරන්නා වූ ශක්තිය හැකියාව
ගේනවා. මං දැන බය නැතුව මං සාක්ෂි දරනවා. මේ සුපවත්තන්න හදනකොට මේ තාත්ති පුතේ දුවේ නේ. ඒ නිසා පුද්ගලයන්ව ගෙනල්ලා දුන්න දෙවියන් වහන්සේ, භාණ්ඩයන් ගෙනන් දුන්න ස්වාමීන් වහන්සේ හැම දෙයක්ම ළඟටම ගෙනන් දුන්නා. ඒ නිසා පොඩ්ඩක්වත් බය වෙන්න එපා. මං අත්දැකීමෙන් කතා කරන්නේ. එනිසා ඔබ ඔබේ ගමේ දෙව්මැදුර ඔබ ගොඩනගන්න පටන් ගත්තොත් ඔබට අවශ්‍ය කරන පිරිස හම්බ වෙනවා, මිල මුදල් හම්බ වෙනවා, අහසෙන් හම්බ වෙනවා, පොළවෙන් හම්බ වෙනවා, මුළු දේශ සීමා මුළු ලෝකයෙන්ම හම්බෙන්න පටන් ගන්නවා. එනිසා මෙහෙම කියනවා. මොනවද කියන්නේ? සියලු බලති සම්මිදන වහන්සේ මෙසේ වදාන සේක කියන්න. මම දේව මාලිගාව තේජසින් පුරවන්නෙමි. රිදී මාගේය, රත්තරන් මාගේය, අලුත් දේව මාලිගාවේ තේජාලංකාරය, පැරණි දේව මාලිගාවේ අලංකාරය ඉක්මවා යන්නේය. එන්ස ඔබගේ දෙව්මැදුර ඔබ ගොඩනගෙන කොට රත්තරනම් මේ තාත්ති පුතිදුවේ පැරණි දේටත් වඩා ලස්සනට ගොඩනගන්න, තිබිච්ච දේටත් වඩා හොඳට ගොඩනගන්න. එන්සා ඔබ ගොඩනගෙන කොට ස්වාමින් වහන්සේ මෙහෙම කියනවා, එහි මාගේ සෙනඟට සෞභාග්‍යයත් ශක්තියත් දෙන්නෙමි, ශාන්තියක් දෙන්නෙමි. මෙසේ පවසන්නේ සියලු බලති සම්මිදානන් වහන්සේය. එහෙනම් ඔබගේ ගොඩනගන මේ දෙව්මැදුර තුල රත්තරනම් මේ තාත්ති පුතිදුවේ ස්වාමීන් වහන්සේ සෞභාග්‍යයි ශාන්තියයි ඔබට දෙන්න බලාගෙන ඉන්නවා. එහෙනම් ඔබ අතරමං වෙන්නේ නැහැ. ඒ නිසා මේ දවස් තුනේ මේ මෙනෙහි කිරීම ඔබේ මීසම තුල, ඔබේ ජනතාව තුල ඔබ ප්‍රචලිත කරලා ඔබේ දෙව්මැදුරු ලස්සන තියාගන්න, ගොඩනගන්න දේව ශක්තිය, දේව වරප්‍රසාදය ඔබට ලැබේවයි කියලා හදවතින්ම මම ප්‍රාර්ථනා කරනවා. ජේසුස් පිටේ.